ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාරයෙන් පමණක් ශ්‍රී ලංකාව ගොඩගන්න පුළුවන් කමක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ සඳහා තිබෙන මිනුම් දණ්ඩක් පමණයි. එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ ආධාර උපකාර ලබා දෙන්න කෙසේත්ම පුළුවන් කමක් නැහැ. එහෙනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිතරම බලන්නේ ලෝකේ රටවල් වැරදි විදිහේ පාරක යනවා නම් හරි පාරට ගන්න. ඒ කියන්නේ ලෝකේ රටවල් විනාශ වෙනවා නම් අය සහ වැය නිසියාකාරව පාලනය වෙන්නේ නැත්නම් ඒවා නිසියාකාරව සකස් කරගෙන කටයුතු කිරීමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ප්‍රධානම ගමන් මාර්ගය. ඒ ගමන් මාර්ගයේ කටයුතු කරන ගමන් අපිට තිබෙනවා ජාත්‍යන්තරයේ සමග ක්‍රියා කරන්න. අපිට තිබෙනවා යුරෝපයේ සමග ක්‍රියා කරන්න. අපිට තිබෙනවා ඉන්දියාව සමග ක්‍රියා කරන්න. අපිට තිබෙනවා ජාත්‍යන්තරයේ සමග තරඟ කරන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන මිනුම් දණ්ඩක් පමණයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපිට ඒ සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ජපාන් ආධාරය යටතේ තිබෙනවා, අපිට කුවේට් ආධාරය යටතේ තිබෙනවා, යුරෝපීය ආධාර සියල්ලක් ලබා ගත යුතුව තිබෙනවා. එහෙම ලබාගෙන අපි ලෝකයේ සමග තරඟ කළ යුතුයි කියන එකයි මට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. එහෙම නැතුව කිසිම ලෝකයේ තිබෙන කිසිම බලවතෙක් ශ්‍රී ලංකාව විනාශ කිරීම සඳහා දෙන ඕනෑම යෝජනාවක් එවැනි යෝජනා ඉදිරිපත් වෙන්නේත් නැහැ. ඉදිරිපත් වුණත් ඒවා ක්‍රියාත්මක වෙන්නේත් නැහැ. ඒවා ප්‍රතික්ෂේප කිරීමට පාලකයන්ට ශක්තිය තිබිය යුතුයි. ඒ සඳහා ශක්තිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සතුව තිබෙන බව මට බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. විශේෂයෙන් අපි මතක තබා ගත යුතුයි සියලු ණය හිමිකරුවන් සහ සියලු ආධාර දෙන කණ්ඩායම් එකට වාඩි වෙලා කතා කරන්න තිබෙනවා. තිබෙන ණය ප්‍රමාණයත් ඒවා නැවත ගෙවන ආකාරයන්, ඒවා නිදහස් කර ගැනීමට හැකි ණය කුමක්ද කියන එකත්, ඒ වගේම ඊළඟ අපේ වසර 25ක ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය කරන ආධාර උපකාර ගැන වෙනම සාකච්ඡා කළ යුතු තිබෙනවා. ඒ ගැඹුරු සාකච්ඡාවක්, එය ශක්තිමත් සාකච්ඡාවක් විය යුතුයි. ඒ ශ්‍රී ලංකාව ලෝක ඉදිරියේ නැගිටින සාකච්ඡාවක් විය යුතුයි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කටයුතු කරමින් සිටිනවා කියලා ප්‍රකාශ කරන්න කැමතියි. ඉතාම වැදගත්. කිසි කෙනෙකු මෙතනින් ඉවත් කරගන්න රජය උත්සාහ කරන්නේ නැහැ. විශේෂයෙන් ජනාධිපතිතුමා ඒ සඳහා උත්සාහ කරන්නේ. අපිට බැන්නත්, අපිට දොස් කිව්වත්, අපි විවේචනය කළත් රටේ ජාතික ප්‍රතිපත්තිය සඳහා සියලු දේශපාලන පක්ෂවල වටින අදහස් රජයට ලබා දිය යුතුව තිබෙනවා. ඒක රජයට ලබා දෙන උදව්වක් නෙමෙයි. ඒ ජාතික එකඟතාවයට පැමිණෙන කාරණා ජාතික වශයෙන් තිබෙන දේශපාලන පක්ෂවල සියලු දෙනාම අයිතිකරුවන්. එතකොට එයින් පැනලා යන කවුරු හරි ඉන්නවා නම් ඒ කියන්නේ මේ රටේ තරුණ පරම්පරාවට අනාගතයක් හදන එකෙන් පැනලා යාම සඳහා ක්‍රියා කිරීමක්. විශේෂයෙන් රජයක් වෙනස් වුණත්, රජයක් මාරු වුණත්, ඇමතිවරු හිටියත් ඇමතිවරු වෙනස් වුණත් වෙනස් කළ නොහැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තිබෙනවා. එහෙම වුණොත් අපිට ජාත්‍යන්තරයේ ජය ගන්න පුළුවන්කම තිබෙනවා. අපි අසමගි වුණොත්, අපි බෙදුනොත්, අපි කැඩුනොත් අපි වැටෙයි. ඒ නිසා අපි බෙදෙන්නේ නැතුව, අපි කැඩෙන්නේ නැතුව, අපි වැටෙන්නේ නැතුව අපි නැගිටින්න ඕන කියන එකයි ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට ක්‍රියා කළ යුතු යුගයක් බව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මම හිතනවා මුළු මහත් රටක් බංකොලොත් කියලා ප්‍රකාශයට පත් කරාම රටේ තිබුණු ව්‍යාපාරිකයන් සියලු දෙනා පහලට ඇදලා දැම්මා. උදාහරණයක් හිතට ගත්තාම මේ බංකොලොත් කියපු ප්‍රකාශය නිසා දවස් 60ක්, එහෙම නැත්නම් දවස් 90ක්, එහෙම නැත්නම් දවස් 180ක් අවුරුද්දක් එල්සී වල දීපු පහසුකම් ශ්‍රී ලංකාවට අහිමි වුණා. ශ්‍රී ලංකාවේ ආනයන අපනයන කරුවන් සියලු දෙනාම ඇදලා බිමට දැම්මා. එතකොට මෙහෙම බිමට දැම්මහම රටක් බංකොලොත් කරාට පස්සේ එතනින් එහාට වැටෙන්න තැනක් නැහැ. වාසනාවට ශ්‍රී ලංකාවේ ගහකොළ තිබෙන නිසා, අනෙකුත් අත්‍යවශ්‍ය ගම්මට්ටමේ තිබෙන පෝෂණය නිසා යම් ආරක්ෂාවක් සුරක්ෂිත වෙලා තිබෙනවා. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂ කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව තුළ සොයා බැලීම් විශේෂ වශයෙන් කටයුතු කරමින් ඉන්නවා. මේ මන්දපෝෂණය නැති කිරීම සඳහා රජය ගත යුතු ප්‍රධාන පියවර තමයි ඩොලරය ක්‍රමක්‍රමයෙන් පහළට රැගෙනීම. එතකොට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල පහළට ඉබේම ගමන් කිරීම සිදු වෙනවා. දැන් ඒ කටයුත්ත සිදු කරන අතරේ ශ්‍රී ලාංකික පාසල් දරුවන් 145ක් තුළ යම් ප්‍රමාණයකට මේ මූණෙට, මේ ප්‍රශ්නෙට මූණ දෙන දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂ වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා
කටයුතු කරමින් සිටිනවා විශේෂයෙන් දෙසැම්බර් මාසේන අයවැයෙන් තවත් විශේෂ ආරක්ෂාවක් ළමා පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටිනවා.